अद मम कथाकराण्याने अंतर्वर्ती पुद्गल सन्निवेदने क्याने मुखद्द किया अंतर्वर्ती पुद्गल सन्निवेदने किया वचने अभी पुट्टक तेरुंगा तोत में अंतर्वर्ती पुद्गल सन्निवेदने किया का इता पहसुएं लेहसीएं तेरुंगा न पुलवा अंतर अभी सामान्य अंतर क्याने ऐतुल ඇත්තම් යමක් තුල අන්තරයක් නැත්තම් ඇතුලේ කියන එක වර්ති කියන්නේ ඒ තුලම කැරකෙන වර්තනය වෙනවා අපි සාමාන්‍යයෙන් වර්තනේ වර්තන පරාවර්තන කියුවම ඒ තුලම ඊපස්සේ දැන් මේ දෙකේම තියෙන්නේ එකම වචනේ අන්තර් වර්ති එකම දෙයක් තුල සංනිවේදනය වීම අන්තර් වර්ති සංනිවේදනය ඇතුලේ එකින් එකට ඒ තුලම වර්තනීය වෙමින් කැරකෙමින් sannivedanaya වීම අපි sannivedan විශේෂදී අපි දන්නවා මේ අන්තර්වර්ති sannivedanaya වගේම අනෙකුත් sannivedana කාර්යයන් සිදු කරන්නේ සත්ව sannivedanaya හැර මානවය එහෙම නැත්නම් මිනිසා ඒ හේතුවේ ඔබට දැන් තේරෙන්න ඕනේ දැන් මානවයා තුල මිනිසා තුලම සිදුවන sannivedanaya මේ තවත් ලිහිල් කරලා ගත්තොත් තමා තුලම සිදුවන sannivedanaya අන්තර්වර්ති පුද්ගල sannivedanaya පැහැදිලි එහෙමනම් මේ අන්තර්වර්ති පුද්ගල sannivedanaya සිදුවන අවස්ථා මොනවාද මොහොතක් හිතන්න ඔබ ඔබ ගැනම සිතන අවස්ථා अरे इंग्लिशी भाषा विन ड्रे ड्रीमिंग नम उब सिहिन लोक नम दवल सिहिन दिनो क्यों एक अंतर्वर्ती पुद्गल सन्निवेदने समहार वेलावट उब देखी समहार तनियम मुमुन मीनो तनियम कथा करण समहार विट ए उबट उपहास विहिलोट लाखपट करुणा मेन पुलवा नमूत ඔහු ඒ කරන්නේ ඔහුගේ හිත සමග කතා කිරීම තමයි ඒ කරන්නේ. නමුත් අපිට පේන්නේ තනියම කතා කරනවා වගේ. නමුත් sannivedanayedi ඔහු කරන්නේ ඔහුගේ හිතත් එක්ක ඔහු කතා කරනවා. මම මේක කරා එහෙනම් මට ඊළඟට තියෙන්නේ මේක කරන්න. ඔව් ඊළඟට මම දැන් මේක ඉවරයි දැන් ඊළඟට අනිත් එක කරනවා. මේ වගේ හිතනවා අර හයියෙන් වචන ඇහුනොත් ඒ සමාජයේදී එය किसी हम पुद्गले को समग नौन निसा में तनियम करने निसा यम हास सेट उपहास सेट लाग पीन न पुलवा नमु सन्निवेदने दी इस सिद्ध वन क्रियावली हरियट तेरुंगा तो ये हरियट निवेदित वाव बोध करेगा तो यम के ने कुट खारा देर एक नौन होत मग इतने इतने सार्थक सन्निवेदन अंतर्वर्ती पुद्गल सन्निवेदन एक सार्थक व सिद्ध वेनवा नमुत मे यम के ने कुट बाधावक सिद्ध वेमिन समाजे अनित्य बाधावक सिद्ध वेन थरमट මුව විවෘත කර කෑගසමින් කරනවා නම් එය මා හිතන්නේ sannivedan ක්‍රියාවලියට වඩා විකෘති අන්තර්වර්ති sannivedan ක්‍රියාවලිය. එයත් ඔබට හොඳින් අවබෝධ කරගත හැකි. මන්ද යම් කෙනෙකු තනියම ඒ ස්ථානයට නොගැලපෙනදී තනියම කියනවා නම් ඒ සමාජයේ කරදරයක් ලෙස කියනවා නම් එතන සිදුවෙනවා විකෘති අන්තර් වර්ති sannivedan ක්‍රියාවලිය. විකෘති අන්තර්වර්තී sannivedana ක්‍රියාවලියක් සිදු වෙනවා. අපි සමහරට උම්මන්තකයෝ කියලා කියන්නේ ඒ සමාජයට කරදරයක්. එහෙම නැත්නම් එය තමන්ගේ පුද්ගල පෞද්ගලිකත්වයට බාධාවක් වෙනවා නම් එයත් එය වැරදි sannivedana ක්‍රියාවලියක්. ඉතින් මෙහෙම ගත්තාම එතකොට ඔබ දන්නවා භාවනා කරන්න. භාවනා කිරීමේදී ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව මේ වගේ භාවනාවන් බොහොමයක් ඔබට කරන්න පුළුවන්. ඔබ දන්නවා ඒ තුලත් සිද්ධ වෙන්නේ තමා තමා සමගම කතා කිරීමක් හුස්ම ඉහලට ගන්නවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියනවා අන් අයට එහෙම ප්‍රාර්ථනා කරනවා මම වෛර නැත්තෙක් වෙම්මා කෝප නැත්තෙක් වෙම්මා කියනවා අන් අයටත් එහෙම කියනවා ප්‍රාර්ථනා කරනවා කියනවා නෙමෙයි ප්‍රාර්ථනා කරනවා මේ ප්‍රාර්ථනාවක් මේ සිතින් ප්‍රාර්ථනා යහපත් සිතුවිල්ලින් කරන ප්‍රාර්ථනා එයත් අයිතිවන්නේ අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනය. තවත් මේ විග්‍රහ කළොත්
ඔබ යනවා විභාගයකට. දැන් විභාගයේ තියෙන ප්‍රශ්න උත්තර තියෙන්නේ ඔබ අතේ. ඔබ කියවනවා මෙන්න මේ ආකාරයට තියෙනවා කියලා හිතන්න. අන්තර්වර්ති පුද්ගල සංනිවේදනයන් කුමක්දයි පහදන්න. එය ඇසූ සැනින් මේ ඔබ නැරඹුවා නම් මා මේ කියන දේ ඔබට මෙනෙහි වෙනවා. මතක් වෙනවා. ඔබ ඔබ සමග කතා කරලා ඒ උත්තරයට පිළිතුර බෑයි කියලා ඔබ ගලපා ලියනවා. එතනදිත් සිදු වෙන්නේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදන ක්‍රියාවලිය. මීට වඩා තවත් බොහෝ තැන්වල මේ අන්තර්වර්ති සංනිවේදන ක්‍රියාවලිය ඔබ ඔබ සමගම සිදු කර ගන්නවා. උදාහරණයක් ගමු ඔබ දකිනවා යම් ස්තූපයක්. එහෙම නැත්නම් යම් පිළිමයක්. ඒ පිළිමය දුටු තැනදී ඔබට දැනෙන සිතුවිල්ල ඔබට දැනෙන ඒ හැඟීම් ඒ සියල්ල ඔබට සංනිවේදනය වෙන්නේ ඔබ ඔබ සමග. කවුරුත් ඔබට කේදී පිළිබඳව කියලා නැත්තම් කියලා තිබ්බත් ඒ සියල්ලත් එක්ක එකතු වෙලා ඔබේ සිතේ යම් ඒ රූපේට චිත්‍රයට ඇඹුමට පිළිමයට ඇතිවන්නා වූ සිතුවිල්ලත් ඒ අන්තර්වර්ති පුද්ගල සංනිවේදන ක්‍රියාවලිය නිසා සිදුවන. ඒ වගේම ඔබ දකිනවා සංකේත සංඥා ප්‍රතිමා ඒ හැම දෙයක්ම. ඔබ මේ ආකාරයෙන් ගමු අපි කලිනුත් කතා කරලා තියෙනවා ඒ අපිට දකින රූප චිත්‍ර හැම දෙයක්ම. ඒ දකින විට අපට යම් දෙයක් අපේ සිතේ තුලේ නිර්මාණය වන්නේ නම් නැත්තම් ඇතිවන්නේ නම් ඒ ඇති වෙන්නේ අන්තර්වර්ති පුද්ගල සංනිවේදන ක්‍රියාවලියක් තුලින්. ඔබගේ පය යම් ගලක හැපුණාම ඒ වේදනාවක් බව ඔබට සිතට දැනෙද්දී ඔබ හයියෙන් කෑ ගහන්නේ ඔබේ සිතට ඒ වේදනාව සමග ඇතිවන්නා වූ හැඟීම් දැනීම් පිටකෙරේ. ඔබ ඔබ සමග කරනු ඒ සංනිවේදන ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබ ඒ වේදනාවෙන් කෑ ගහන්නේ. කුඩා ළමෙක් අම්මා දුටු විට කතා කළ නොහැකි කුඩා අතදරුවෙක් අම්මා දුටු විට ඒ හැසිරීම ඔබ දැකලා ඇති. මේ හැසිරීම ඇති වෙන්නේ ඔහු සමගම කරන්නා වූ සංනිවේදන ක්‍රියාවලිය. අපත් ඔබත් කුඩා කාලයේදී තනියම සිනාසෙනවා කියලා කාලයක් තියෙන්නේ නැති. ඒ කාලයේදී සමහරු කියනවා සුරංගනාවිය සමග කතා කරනවා කියලා තනියම හිනා වෙනවා කියලා. මේ සියල්ල ඔබ දන්නවා තනියම හිනා වෙනකොට අනිත් අය හිතනවා එයත් මා ප්‍රථමයෙන් කී වාගේ ඒ හාස්‍යයට උපහාසයට ලක්වන දෙයක්. නමුත් ඒ තුල සිද්ධවන්නේ ඒ අභ්‍යන්තරේ නැත්තම් ඔබ ඔබ සමග යම් සිතුවිල්ලක් සමග කතා කර එයට ඔබගේ මුහුණේ ඉරියව් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ අතදරුවත් අතදරුවගේ මනසත් ක්‍රියා කරන්නේ ඒ ආකාරයෙන්. නමුත් සමාජයේ තනියම හිනා වෙනවා දැක්කොත් එයත් යම් ආකාරයක හාස්‍යයට උපහාසයට කරුණා. නමුත් ඒ තුල සිදුවෙන්නේ ඔහුගේ අත්දැකීම් පුද්ගලයේ දුටු විට නැත්නම් යම් කරුණක් ඇසුණු විට එහි තිබෙනා වූ හාස්‍ය ඇතුව හෝ නැතුව ඔහුගේ පෞද්ගලික අත්දැකීම් වපසරිය සමග සිතා එයට ඔහුගේ මුහුණේ ඉරියව්වෙන් ප්‍රතිචාර දැක්වේ. ඒ එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ හාස්‍ය ඒ සිනාව අවස්ථානෝචිත නොවන්නේ නම් එයත් විකෘති සංනිවේදන ක්‍රියාවලියක්. විකෘති අභිනයන් ප්‍රකාශ කිරීමක්. ඉතින් දැන් ඔබට පැහැදිලි වෙයි මේ අන්තර්වර්ති සංනිවේදන ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය. මේ තුල තමයි අනෙකුත් සංනිවේදන ක්‍රියාවලියන්ගේ ඇරඹුම ආරම්භය පිහිටලා තියෙන්නේ. අපි සංනිවේදන ක්‍රියාවලිය පටන් ගන්නෙ අපේ මනස තුලින් නැත්නම් අන්තර්වර්ති සංනිවේදන ක්‍රියාවලිය. අප තව පුද්ගලයෙකු සමග කතා කරන්නටත් පෙර අප කතා කරන්නට පෙර සිතන්නේ අප සමග. ඒ අන්තර්පුද්ගල සංනිවේදන ක්‍රියාවලියේ ඇරඹුමත් අන්තර්වර්ති පුද්ගල සංනිවේදනය. මා හිතනවා ඔබට මේ පිළිබඳව සිතන්නට නැත්තම් අන්තර්වර්ති පුද්ගල සංනිවේදනයට යෙදෙන්නට හැකියාව දැන් තියෙනවා. හැකියාව ලේඛන හැකියාවක් වෙලා විභාගයටත් එය පිළිතුරක් ලියන්න වුණොත් එය සාර්ථක වෙයි කියලා මම හිතනවා.